අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු වන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය අධ්‍යක්ෂ මැති ජනපති රනිල්ට රට කරන්න කාලය දෙන්න පැල්පොළ විපස්ස හිමි කියයි අමරිකාව ඉන්දියාව සහ චීනයටත් මැදි වූ අපේ අනාගතය අද ටෙලිවැකියෙන් බස්නාහිර ඇතුළු සෙසු පළාත්වලත් කොවිඩ් රෝගී නිහලට වෛද්‍ය අන්වර් හම්දානි කියයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සුබපැතුම් එක්කර තිබෙනවා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කල දෙවන රාජ්‍ය නායකයා ඔහුයි මෙතර ජනාධිපතිවරයා සේදවත්ත විහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබාගෙන තිබෙනවා ඊදී අනුශාසනාවක් කරමින් පූජ්‍ය පැල්පොළ විපස්සි නායක හිමියන් අවධාරණය කළේ දීර්ඝ කාලීන දේශපාලන අධ්‍යක්ෂී මැති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබා දිය යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුසියානු ජනාධිපති බ්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර තිබෙනවා රුසියානු ජනාධිපතිවරයා එවන ලද බව පැවසෙන සුබ පැතුම් පණිවිඩයක පරිවර්තනය මාධ්‍ය වෙත නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශයේ මේ බව පැවසුවා රුසියානු ශ්‍රී ලංකා සම්බන්ධතා සාම්ප්‍රදායික මිත්‍රශීලී ස්වභාවයක් ගන්නා බවයි රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ප්‍රයෝජනෙමින්ම කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි සාධනීය ද්විපාර්ශ්වීය සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා රාජනායකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරකම් කෙරෙහි විශ්වාසය තබා සිටින බවයි රුසියානු ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩෙන් පවසන්නේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහට ලෝක නායකින් ලෙස සුබපැතුම් එක්කල දෙවන රාජ්‍ය නායකයා වන්නේ රුසියානු ජනාධිපති බ්ලැඩිමීර් පුටින් මහතායි මේට පෙර චීන ජනාධිපති සී ජින්පින්ද සුබපැතුම් එක්කර තිබුණා මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂින් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගොඩනැගීමට කාලය ලබා දිය යුතු බවයි මෙහිදී කෝට්ටේ විහාර පාර්ශවයේ ලේකකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සිනා හිමියන් පැවසුවේ විහාරස්ථානයේ පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත වන අයුරු දක්නට ලැබුණා මෙවන විට සියලු වාර්තා බිදදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිව කිය දැන් ටෙලිවිෂන් ටෙලිව කිය ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද ඉන්දියන් සාගරයේ අමුතුම ඇටයක් බවට පත්ව තිබෙන බව අප දන්නවා. එදා පෙරදිග ධාන්‍යාගාර ලෙස විරුදාවලිලා ශ්‍රී ලංකාව අද ඉල්ලංකාවක් බවට පත්ව අවසන්. අපට මෙසේ වූයේ සහ දැනටමත් වෙමින් තිබෙන්නේ අප දියවන්නාවට පත් කර යවනු ලබන දේශපාලනඥින්ගේ තීන්දුව තීරණ සහ දූෂණ වංචා නිසා බව තාමත් තේරුම් ගන්න බැරි මිනිසුන් විශාල සංඛ්‍යාවකගෙන් මේ දූපත පිරී පවතිනවා. අද රතිඥා පත්තු කරමින් කිරිබත් කමින් මේ සතුටු වෙන්නේ ලෝදිය ගලන ගිනි කන්දක් මත සිට බව සමහර මිනිසුන් අදටත් දන්නේ නැති බව තමයි පෙනෙන්නට ඇත්තේ. කවුරු කොහොම මොනවා කීවත් අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. එදා ඉංග්‍රීසි පෘතුගීසි සහ ලන්දේසීන් මේ රට අල්ල ගැනීමට ආවෙත් අල්ලගත්තෙත් අපේ භූගෝලීය පිහිටීම නිසයි. අද චීනය ඉන්දියාව සහ බටහිරත් විශේෂයෙන් ඇමරිකාවත් අපේ රට දැන් මැදි කරගෙන අවසන් චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාවේ ක්‍රීඩා පිටිය බවට දැන් ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බව තමයි පවසන්නට පුළුවන්. ඒ බව ඉතා හොඳින් සනාථවන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නම්. පසුගියදා ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේදී ඇස්පේන් ආරක්ෂක සමුළුව පැවැත්වුණා. ඇස්පේන් කියලා කියන්නේ 1949 සිට ක්‍රියාත්මක සංවිධානයක්. මෙවර සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවයේ හෙවත් CIA ප්‍රධානී විලියම් ජේ බර්න්ස් එක්ුණා. ඔහු ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන කතා කළා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව
චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අසීමිත ලෙස බැඳීම හා අදූරදර්ශී ලෙස මෙම ව්‍යාපෘති ගැන විශ්වාසය තැබීම බව තමයි ඔහුගේ අදහස වුණේ. සැබෑවටම මේ රටේ බලය ගන්න දේශපාලනඥයින් සෑම විටම කර ඇත්තේ සහ කරමින් ඉන්නේ සහ දැන් කරන්න සූදානම් වන්නේ කුමන හෝ විදේශ බල කඳවුරකට මෙලෝ වැඩක් නැති ව්‍යාපෘති වලට ණය ගැනීම සහ ඒ ණය වලින් හොරා කෑමත් අපව සදාකාලික ණයකාරීන් බවට පත් කිරීමත් පමණමයි. ඊට කදිම උදාහරණේ චීන ණය. අදවන විට අප ගෙවීමට ඇති විදේශ ණය වලින් 12%ක්ම ගෙවන්ට තියෙන්නේ චීනයට. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලාව මේ උදාහරණ කීපයක් පමණයි. හයිවේත් එහෙම තමයි. දැන් අපේ ආර්ථිකයේ ඇත්තටම හසුරවන්න බලයේ තියෙන්නේ IMF එකටද චීනයටද? චීනේ කැමැත්ත නැතිව IMF ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බැරි බව හොඳට මතක තියාගන්න. ඊට පෙර බලමු අපේ රටේ අප සතු විදේශ සංචිත ප්‍රමාණය කොපමණද කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 1750ක් තමයි දැන් අපි ගාව තියෙන්නේ. අප රට සතුව යුවාන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ යුවාන් භාවිත කරන්න බෑ. ඇත්තටම භාවිත කරන්න පුළුවන් ප්‍රමාණය කීයද? භාවිත කරන්න පුළුවන් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 250යි. හරියටම කිව්වොත් තෙල් නැව් පහකට තමයි තියෙන්නේ. දැන් කවුරු මොනවා කිව්වත් IMF ණය ප්‍රතිව්‍යුහගත කරන තැනට යන්න ඕනේ. හැබැයි ඊට පෙර ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයිනි. අද සමස්ත ලෝකෙම දන්නවා මේ තියෙන්නේ ජනතාවගේ කැමැත්ත නෙමෙයි කියලා. මේ තියෙන්නේ විකෘත ජනමතයක් කියලා. වත්පන් ජනාධිපති පත් වූ ක්‍රමයේම ජනසම්මතවාදී නෑ කියලා බැලූ බැල්මටම පේනවා. විශේෂයෙන් අරගලයට පහර දීලා ජනාධිපති වික්‍රමසිංහ ලෝකේටම කියන්න හදන්නේ ඇමරිකාවේ ක්‍රමයට තමයිලු අපිත් ගැහුවේ කියලා. ඒ කියන්නේ අර ඇමරිකානු තානාපතිනියගේ මූණටම කියලා තියෙනවා. ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල බේරගත්ත එකයි මේ රටේ කොල්ලෝ කෙල්ලන්ට ගහපු එකයි මතක තියාගන්න අහසට පොළොව වගේ කියලා. පොත් 2000ක් විතර කියවලා ත්‍රිපිටකයත් හොඳටම කියවපු ජනාධිපති වික්‍රමසිංහට දැන් කාට හරි මේවා තීරුම් කරලා දෙන්නම වෙනවා. පුළුවන් නම් ඇමරිකානු ක්‍රමයට ඔය ගැහුවා වගේ පැන්නුවා වගේ ඒ රටේ ක්‍රමයට කන්න බොන්න තියෙන දියුණු ක්‍රමයකට හදන්නකෝ. නේද? දැන් 45ක් ඇතුලේ හිටියනේ ජනාධිපති වික්‍රමසිංහත් එයාගේ මාමා වගේ උත්තර දෙන්න ප්‍රශ්නෙට ප්‍රශ්න අහන්න හරි දක්ෂයි. හැබැයි එකක්. මේ අවුරුදු 45ටම එයාගේ පාර්ලිමේන්තු ජීවිතයේ තුල එහෙම ප්‍රශ්න ඇහුවයි කියලා ප්‍රශ්නෙට ප්‍රශ්න ඇහුවයි කියලා උත්තරේට ප්‍රශ්න ඇහුවයි කියලා නම් ලැබිච්ච දෙයක් නැහැ. ඔය ගහපු ගැහිල්ල නවනීදම් පිල්ලෙට එහෙම හරි වැදගත්. මතක තියාගන්න. මොකද නවනීදම් පිල්ලේ තාමත් අපේ හමුදාවට එරෙහිව සාක්ෂි හොයේ ඉන්නවා. එකතු කර කර ඉන්නේ. කොළඹදී මෙහෙම ගැහුවා නම් අනිත් ගැහිලි කොහොමට ඇතිද කියලා නවනීදම් පිල්ලේ අහන දවසක් එනවා. එදාට ඔය හමුදාපතිවයි කමල් ගුණරත්නවයි ඒ වගේම ඔය කොල්ලෝ කෙල්ලන්වයි බිල්ලට දෙන්න එපා. ජනාධිපති රනිල්ම ගිහිල්ලා නවනීදම් පිල්ලේ හමු වෙලා එයත් එක්ක කතා කරලා බේරගෙන එන්න. දැන් ලොකුම ප්‍රශ්නය චීනයත් ඉන්දියාවත් බැලන්ස් කරගෙන ඇමරිකාව හුරතල් කරන ගමන් කොහොම හරි ඇමරිකානු ඩොලර් බිලියන 3-4ක් ණය අරගන්න එක. ඒ අරගෙන තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරලා බඩු මිල අඩු කරලා ආයේ ජනාධිපති වික්‍රමසිංහම කියන හැඩයට ඔහුගේම ප්‍රකාශයට අනුව තුන් වේල කන්න පුළුවන් රටක් හදන එක. නමුත් දැන් අප කියන්නේ මෙහෙම ආයෙත් ලෝකෙ වටින් තුන් වේල කන්න ණය අරගෙන කාලා ණයකාරීන් තව තවත් ණයකාරීන් වෙනවද? එහෙමත් නැත්නම් අලුත් පාරකට රට ගන්නවද කියලයි. ඒ සඳහා පළමු කොන්දේසිය යලි මේ ගන්න ණය වලින් හොරා කන්නේ නැති ක්‍රමයක් අත්‍යවශ්‍ය වීම. ගන්න ණය හුදු කෑමට නෙමෙයි ආයෝජන වලට යෙදවීම. ගන්න කිසිදු ණයක් අනවශ්‍ය දේ සඳහා යොදවන්නේ නැති බවට වන සහතිකය. නමුත් ජනාධිපති වික්‍රමසිංහට ඒ වැඩේ කරන්න හයිය තියෙනවද? මොකද ඔහු අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ දූෂිතම මැති ඇමතින්ගේ බලයෙන් කැමැත්තෙන්. විශේෂයෙන් රාජපක්ෂලගේ කැමැත්තෙන් පොඩ්ඩ යහා මෙහා වුණොත් වික්‍රමසිංහව අල්ලලා එළියට දාවි. එනිසා බැලූ බැල්මට නම් මේ අවුරුදු දෙකමාරටත් දූෂණේ වංචාව හූරා කැමනන් නතර වෙන්න විදිහක් නැහැ. නතර කරන්න පුළුවන් විදියකුත් නැහැ. පේන තෙක් මානෙකත් නැහැ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවක දැන් ක්‍රියාත්මක බූදේශ පාලනය තුල අප ඇත්තටම මේ යන විදිහට චීනේම ගොදුරක් වේවිද? නැත්නම් ඇමරිකාවේ උවමනාවට ඉන්දියාවේ පදයටම නටන්න වේවිද? කොහොම
වුණත් මේ දේශපාලනඥයින්ට මේ බලකඳවුරු ඒ කියන්නේ ඇමරිකාව සහ ඉන්දියාව කියන තනි කඳවුරත් ඒ වගේම චීනය කියන කඳවුරත් තුල රැඳෙන්නටම වෙනවා. ඉල්ලන මොන මොනවා හරි ඉල්ලන දෙයක් දෙන්නම වෙනවා. විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න හුඟක් දක්ෂයලුනේ හරි සූර්යයලුනේ ඇමරිකාව සහ ඉන්දියාවටත් චීනයටත් මේ බලකඳවුරු දෙකටම සමාරක් වෙලාවට අපේ රටේ ඉතිරි ටිකක් බිලි දීලා දාවි. එහෙමයි කියලා බලාගෙන ඉඳලා නම් වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුව ලෝකයේ ඕනම බලකඳවුරකට අපේ රට බිලි දේවි විකුණලා දාවි. දැන්ටමත් විකුණලා තියෙනවා බොහෝ කොටසක්. දැන්ටමත් බොහෝ දේවල් විකුණලා අවසන්. ඒ නිසායි අපේ රටේ බුද්ධිමතුන් ආගමික නායකින් වෘත්තිකයන් දැන්වත් එක තැනකට රොද බැඳගත යුත්තේ එක්කාසු විය යුත්තේ විවෘත සංවාදයක් සහ සම්මුතියක් සඳහා පියවර ගත යුත්තේ අප පමාවන්නට පමාවන්නට හෙට දවස අපේ දරුවන්ගේ අනාගතය මේ දේශපාලනඥයින් කාට හෝ උගස්තියාවේ පාලකින් අනිවාර්යම ඒ සඳහාමයි ක්‍රියා කරන්නේ අද ටෙලිවැකෙන් මතක් කරන්නේ මේ පාලකින් අපට තුන් වේල කන්න දුන්නොත් ඒ කන්න දෙන්නේ ලෝකෙ කොහෙන් හෝ තවත් විශාල ණයක් අරගෙන ඒ ණයනුත් යටිමැඩි ගහලා හොරකම් කරලා විශේෂයෙන් මේ ඉන්න කණ්ඩායම ඒකට ඉතාම දක්ෂයි එනිසා අලුත් ක්‍රමයක් ගැන හිතන්න කාලය අපව පසු කර යනවා කියලා අමතක කරන්න එපා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට රට තුල මේ වන විට ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවකට ඊයේ එක්වමින් මේ රටේ ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය මහා ජනබලයක් අද රටේ තීන්දුව తీරන ගැනීමේ ලොකුම බලවේගීය ප්‍රවාහය බවට පත් වෙලා තිබෙනවා. අද අපි මේ සිටින වාතාවරණය මොකක්ද? ව්‍යවස්ථාමය ක්‍රමවේදය පැත්තකට වීසි කරලා ජනබලයෙන් 69 ලක්ෂයක් වරමක් ලබා දුන්නු ජනාධිපතිවරයෙක් තමන්ගේ නිලයෙන් ඉවත් කිරීම පමණක් නොව රටිනුත් පළවා හැරපු තත්වයකයි අද අපි සිටින්නේ. ඉතින් මෙවන් තත්වයක් තුළ ජනබලය අමතක කරලා අපි විතරක් හුදෙකලාව පාලකයෝ කියාගෙන තීන්දුව తీරන ගන්නට බැහැ. අපි අවබෝධ කරගන්නට ඕන කවුරු මොන තනතුරට ආවත් මොන පාලනයක් දරුවත් රටේ මූලික අයිතිවාසිකම් අපිට උල්ලංඝනය කරන්නට බෑ රාජ්‍ය ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක කරන්නට අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ පහුගිය දිනක රාත්‍රියේ සිදුුණේ වචන වලින් විග්‍රහ කරන්නට බැරි මහා දැවැන්ත ඛේද වාචකය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති මූලික අයිතිවාසිකම් ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ප්‍රයෝගී කරගෙන ඒ අයිතිය මරණ මංචකයේ කරාගෙන ගිය ඉතාමත්ම පහත් දුර්දාන්ත වැඩපිළිවෙළ. ඒ අපි තරේම ප්‍රතික්ෂේප කරනවා. ඒ සිදුණු ක්‍රියාදාමය තුල අපේ රටේ ජාතික ආරක්ෂාවට අද මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල පවසන්නේ ලබන 27 වන බදාදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වන බැවින් සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම ඊට සහභාගී විය යුතු බවයි. සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව ත්‍රිලයින් විප් එකක් යවලා තියෙනවා. ඒකේ අදහස 27 වෙනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිලා රජයේ ඉදිරිපත් කරන හදිසි නීතියට විරුද්ධව තමන්ගේ ස්ථාවරය පෙන්නා හදිසි නීතියට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම 27 වෙනිදා පාර්ලිමේන්තුවට එන්න කියලා. අපි දැක්ක පසුගියදා අහිංසක අරගලකරුවන්ට අනවශ්‍ය මර්ධනයක් දියත් කෙරුවා. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු සාමය අගය කරන නිදහස අගය කරන මන්ත්‍රීවරුන්ට ගෙන් මගින් ඉල්ලීමක් කරනවා මේ හදිසි නීතිය පඩවන රෙගුලාසියට විරුද්ධව 27 වෙනිදා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කොළඹ පැවති සමන්ත්‍රණයකදී දල සලහපරම අපේක්ෂකෙක් වෙනවා. හැබැයි රාජපක්ෂකයන් දොරිය අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙනවා. එයි පොහොට්ටුව කියන පක්ෂයෙන් අලුත් නායකයෙක් හදන්නේ. පොහොට්ටුවෙන් ජනාධිපති කෙනෙක් අවුත් රාජපක්ෂල හැර එයා පොහොට්ටුවේ නායකයා. පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් අවුත් රාජපක්ෂල හැර එයා පොහොට්ටුවේ නායකයා. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන පොහොට්ටුවේ නායකයා නෙවෙයි. පොහොට්ටුවේ ආරක්ෂකයා. මුරකරු. වොචර්. දිනේෂ් කුමාරදන යනු පොහොට්ටුවේ නායකයා නෙවෙයි. එයා නිකන් අර අත්වාරුවට තියාගන්නවා වගේ හැමදාම මහින්දගේ අත්වාරුවට ඉන්නේ. එනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා වෙන්නේ පොහොට්ටුව අනාගත ලදරු රාජපක්ෂට ආරක්ෂා කරලා දෙන්න. පොහොට්ටුවේ ලේකම් සාගලකාරී වසම් එක විට කියනවා අපි සහාය දෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒක මොකද? ඒ බැසිල්ගේ භූතාත්මේ. රාජපක්ෂලා තීරණාත්මක පරාජයට පත් කරන නම් රාජපක්ෂලාගේ හිස පමණක් නෙවෙයි රාජපක්ෂලාගේ භූතාත්මයෙන් පෝෂණය වී තිබෙන කඳ පරාජයට පත් කරන්න ඕන.
අන්නේ කඳ තියෙන පාර්ලිමේන්තුවේ පරාද කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ විසිරුව හැර නව ජනවරමකට අවස්ථාවක් ලබා දීමෙන් පමණයි. නිසා ඕගොල්ලෝ නියෝජනය කරන්නේ ෆැසිස්ට්වාදී කොළ ඇතුලේ පිටු ඇතුලේ වගන්ති ඇතුලේ ගැට පිට ගැට ගහ පාලනය තමයි තමුන්නාසලගේ රනිල් වික්‍රමසිංහ ප්‍රයෝගය. රුසියාවේ යුක්‍රේනයේ යුද්ධ පටන් ගන්නකොට මෙහෙය එළියනවා පුටින් ඔයාට ගහන්න හොඳ තැනක් තියෙනවා දියවන්නාවේ කියලා. නේද ඔයාගේ මල්ටි බැරල් නේද ඔයාගේ රොකට් නේද ප්‍රහාරයක් එවන්න බැරිද දියවන්නාවට. ගම් වතුරක් එනකොට ජනතාව ප්‍රාර්ථනා කරනවා මේ කඩුවෙල යට වෙලා වැඩක් නැහැ එතන යට වෙන්නේ නැද්ද කියලා. පුරවැසි පාලනයක් අපේ රටේ නිර්මාණය කරන එක අන්නේ යහපත් ප්‍රතිසංස්කරණ කරන්නේ ජාතික ජන බලවේගය මේ සටනේ අරමු. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කරා. කතා කරලා කිව්වා එතුමා ජනාධිපති තෝරා ගැනීමේ චන්ද්‍රී ඉදිරිපත් වෙනවා. එතුමාට පුළුවන් නම් සහාය දෙන්න කියලා. මගේ හිතුවා දලස් පාරම මැතිතුමා. එතුමාට කතා කරලා කිව්වා බිමලේ මම මේකට ඉදිරිපත් වෙනවා. ඔබ පුළුවන් නම් මට සහාය දීපන් කියලා. හැබැයි එතුමා හරි කවුරු හරි කිව්වේ නෑ මට ඇමතිකමක් දෙනවා සල්ලි මෙච්චර දෙනවා කියලා. ඊළඟට සජිත් මේවදාන මැතිතුමාත් මට කතා කරා. මේ නායකත්වයේදී අපට සාධාරණ ගමනක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි යාවත් යවන්නේ කියලා නේ ඉල්ලගෙන හිටියේ. බෝටාබේ මහත්මයාත් යවන්නේ. මහින්න මහත්තයත් ඉවත් වෙන්න. ඊට පස්සේ කොහොමද ගිහිල්ලා රනිල් මහත්තයාට තේ ආණ්ඩුවට යන්නේ? මේ අපි කියන සර්වපාක්ෂික රාජ්‍ය පිහිටවන්න අපේ නායකත්වයකින් ඒ සිදු වෙන්න ඕනේ. අපි දැන්ට ඩලස් කියලා හිතා ගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යහපාලන කාර්යයේ අර්ජුන මහේන්ද්‍රය මහා බැංකුවේ අධිපතිලා ඉන්න කාලේ මහා විශාල මුදල් වංචාවක් ගියා. ඒ අයත් අරකට ගන්න ඔබතුමාට බලය දැන් තියෙනවා. ඔබතුමා හොරෙක් නෙමෙයි. ඔබතුමා වංචාකාරයෙක් නෙමෙයි. ඔබතුමා කෙලින් වැඩ කරන රාජ්‍ය නායකෙක් නම් මේ පට්ටපල් හොරුන්ට නිසියාකාරව නීතියට ගේන මේ අරගලයට අපි සහයෝගය දුන්නේ ඒ සිස්ටම් චේන්ජ් එක අපි බලාපොරොත්තු වෙන නිසා. මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන බව අපි දන්න නිසා. හැබැයි සිස්ටම් එකේ චේන්ජ් එක කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලලලා දාන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ඩෝසර් කරන්න. පාර්ලිමේන්තුවෙන් එළිය බලයක් තියාගෙන කැරලිකාරයොන්ට ඕන විදිහට මේ රට කරන්න නෙවෙයි. ඉන්දන හිගය විදුලි කප්පාදුව අනයන සීමා වීම රුපියල් බාල්දු වීම ඩොලර් හිගය ඇතුළු සාධක ගණනාවක් හේතු කොටගෙන භාණ්ඩ මිල දැන් තියෙන්නේ හඳටත් ඉහළින්. දිනපතා ඉහළ යන භාණ්ඩ සහ අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් දුක් විඳින ජනතාව කියන කතාවයි මේ. තියෙන කාට දෙනවා නැති එකට නැත්තරම නැහැ. කීර කොලයට රුපියල් 75ක් ඕනේ. ඒතර කොහොමද එළවලු කන්නේ? දවසටම එක වේලක් කාලා ජීවත් වෙන අය තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් රටේ තත්ත්වය තමයි ඉතින්. දැන් ඉස්සර නම් රුපියල් 500කින් ජීවත් වෙන්න පුළුවන් දවසට. ඔක්කොම මාළු අරගෙන උයාගෙන කන්න පුළුවන්. දැන් එළියට රුපියල් 5000ක් අරන් ගියත් අපිට සතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒත් හරියට බඩුවක් ගන්න විදියක් නැහැ. දැන් කිරි එකක් ගත්තම 2800යි. මේ තත්ත්වයට අද වැටිලා තියෙන්නේ මූලිකම හේතුව දේශපාලකය. කොම ගණන් ගිහිල්ලා පිටි එක පවා ගමන් ගිහිල්ලා අපි කොහොමද ජීවත් වෙන්නේ? පුතා තමයි ඉන්නේ හම්බ කරන්නේ. සර පානු විපරිපී ලාභයට කෑව. දැන් කොහෙන්ද ලාභයට කන්න තියෙන්නේ? දැන් එකක් හදාගෙන මොනවා හරි කන්නේ. දුක තමයි තියෙන්නේ. දුක හොඳ වෙයිද දන්නේ නැහැ නේ දැන් ඉස්සරහට. කොයි එකේනාවත් මේ තයි ටික තමයි අපිට. රෑ ජාමි ගිය එක්කෙනා තාම නැහැ. තෙල් පෝලිමේ. මේ ත්‍රිවිල් නිකන් තියලා තියෙනවා. ඉතින් අපි එදිනදා ජීවිතය ගෙනියන්නේ ඒකකින්නේ. ඉතින් අන්තිම අමාරු තත්ත්වයක තමයි මේ රට ගෙනියන්නේ. අපේ අත හෙල්ලුවොත් විතරයි අපේ කට හෙල්ලෙන්නේ. පවුලකට පාන් රාත්තලක් මදි. පාන් රාත්තල් දෙකක් ගත්තා රුපියල් 400ක් යනවා. බින්දුවටම වැරිලා ඉන්නේ. ගණ්ඩ දෙයක් නැහැ මිනිසුන්ගේ. තේ ටිකක් බුයි ගන්නත් මිනිසුන්ට වත්කමක් නැහැ. ඉස්සරහට තවත් බොහොම අමාරුයි අපිට ජීවත් වෙන්න. මේ ආණ්ඩුවම ගියොත් දැන් දේශපාලනේ උන් මරා ගන්නවා. ඒට පයින්නවා මු මේට පයින්නවා උන් ඒට පයින්නවා දුප්පත් මිනිහා ගැන බලන්නෙම නැහැ. පොඩි එකා මොන්ටි සූර්ය අරන් ආවේ බොහොමාරුවෙන් පෙට්‍රල් ටික හොයාගෙන. ඉස්සරහට මේ ළමයි ජීවත් වෙන්නේ කොහොමද? මේ ළමයින්ගේ කාලේ තමයි අපි බලන්න ඕනේ. ඒ ළමයින්ට අධ්‍යාපනයක් නැහැ. නැත්තම් ওই ලොකු වෙලා එනකොට නැත්තම් කුඩුගාරෙක්කේ, ගංජාගාරෙක්කේ, හොරෙක්කේ ඉස්සරහට ඕක ওই වාතාවරණය තමයි දැන් තියෙන්නේ. රටේ ඕක තමයි වාතාවරණය. ඉස්සරහට බත් පැකට් එකක් අරන් යන්න බෑ උදුරන් දුවනවා. දුම්රිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව හරි හැටි දැනුවත් කිරීමක් මේ වනතෙක් සිදු කර නැති අතර මේ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න පවසනවා.
රුපියල් 10 ටිකට් එක 20 වුණාට ප්‍රශ්නයක් නෑ මොකද අද පවතින ඉන්ධන අරුබුදේ සහ දෙපාර්තමේන්තුවේ පාඩුව මකා ගන්න නමුත් සමහර ප්‍රවේශ පත්‍ර 100ට 100 නෙමෙයි 100ට 200ටත් එහා වැඩි වෙලා තියෙනවා වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව මේසා විශාල විදිහට වැඩි වීමත් එක්ක වාර ප්‍රවේශ පත්‍ර ගන්න මගින් දුම්රියෙන් ඈත් වෙනවා මේසා විශාල දෙපාර්තමේන්තුවක් තල්ලු කරන්න හදන්නේ පුද්ගලීකරණයට නම් යල් පැන ගිය මතවල ඉන්න තීන්දුව తీරන හරියට ගන්නෙ නැති මේ නිලධාරීන් ගැන තීන්දුවක් ගත යුතු කාලය අවදිින් තියෙනවා දුම්රියේ ස්ථානයට පැමිණ මගියා දන්නේ නැහැ තමන්ගේ ප්‍රවේශ පත්‍රයේ කොච්චරකින් වැඩි වෙලාද කියලා සල්ලි ඉල්ලනකොට ඒ සල්ලි අතේ නැහැ උදාහරණයක් විදියට මම කියන්නම් ගම්පහ සිට වේයන්ගොඩ දක්වා සාමාන්‍ය වාර ප්‍රවේශ පත්‍රය රුපියල් 1000ක් වෙනකොට ගම්පහ ඉඳන් කොළඹටත් රුපියල් 1000 2000ක් වෙනවා ගම්පහ කොළඹ අතර දුරයි ගම්පහ වේයන්ගොඩ අතර දුරයි එක බලපුවාම රුපියල් 1000යි 2000යි අතර වෙනසක් තියෙනවා රුපියල් 2980 වාර ප්‍රවේශ පත්‍රයේ රුපියල් 6000 වෙලා තියෙනවා එතකොට 100ට 100ටත් එහා වැඩි වෙලා තියෙනවා අපි අපේ සම්මත ක්‍රමවේදයේ කිලෝමීටර් රණුව ගණනය කරමු ක්‍රමවේදයට අවදී මේ ගාසු වැඩි කරා නම් මේ අර්බුදය ඇති වෙන්නේ නැහැ මේවා දිගින් දිගට මේ අර්බුදය වෙනස් කරන්න තවත් අර්බුදයක් ඇති වෙනවා එහෙම තත්ත්වයකට ගියොත් මේක කඩා වැටෙන එක නවත්තන්න බෑ බස්නාහිර පළාතේ සහ සෙසු පළාත් වල කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා පවතින කොවිඩ් අවධානම හමුවේ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් අවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ රටතුල යලිත් කොවිඩ් රෝගීන් ඉහළ යමින් පවතිනවා පසුගිය සති කිහිපයේ දෙස බැලීමේදී මෙලෙස දෛනික වාර්තාවන කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවමත් කොවිඩ් අවධානම ලෝකෙන් තුරන් වූ බවට වෙන කිසිදු ප්‍රකාශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර නැහැ එවන් පසුබිමකයි මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැති බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවක් ලෙස පොදු ප්‍රවාහනය පෙන්වා දෙන්න පුළුවන් 30ක් 40ක් යන ඕන බස් එකක 100ත් 120ක් යන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ බස් එකේ සීට් වලට අමතරව වහල උඩත් දැන් මිනිස්සු යනවා කොවිඩ් නීතිවල විශේෂයෙන්ම සඳහන් වෙන සමාජ දුරස්ථභාවය මේ නිසා කිසිසේත්ම ආරක්ෂා කරගන්න හැකියාවක් නැහැ ජනතාව අසරණයි කොහොම හරි රස්සාවට යන්න ඕන නිසා කොවිඩ් නෙවෙයි මොනව හැදුනත් බස් එකේ වහලේ උඩ හරි එනවා මෙහෙම ගියොත් යලිත් රටතුල කොවිඩ් රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බව නම් කිව යුතුමයි මේ අතර බස්නාහිර පළාතේ සහ සෙසු පළාත්වල කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්눔 කරන බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා දැන් ලෝක ප්‍රවණතාවයක් අපි දකිනවා මේ අවස්ථාවේදී කොවිඩ් 19 රෝගය නැවතත් ව්‍යාප්ත වීගෙන යන ආකාරය එවැනි අවස්ථාවක අපේ රටෙත් අපි බස්නාහිර පළාත ප්‍රධාන කොටගෙන අනෙකුත් පළාත්වල සුළු වශයෙන් රෝගීන්ගේ වැඩිවීම දකිනවා මම නැවතත් මතක් කර සිටිනවා මුඛ ආවරණ පැළඳීම මීටරයේ දුර තබා ගැනීම අනවශ්‍ය සංචරණ සීමා කිරීම හා ජන ඒකරාශී වීම හා එක් රැස්වන ස්ථානවලදී හැකිය හැම අවස්ථාවකදීම මුඛ ආවරණය නිසි ලෙස පැළඳීම මොකද මුඛ ආවරණය පැළඳීම මගින් ඔබට කොවිඩ් 19 විතරක්ම නොවේ අනෙකුත් රෝග ආබාධ වලින් වැළකී සිටීමටද හැකියාව ලැබෙනවා පවතින කොවිඩ් අවධානම හමුවේ යලිත් කොවිඩ් නීති අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ පහුගිය කාල සීමාව තුළ මේ රෝගීන්ගේ වැඩිවීමේ වේගය දිස බලනකොට ඉදිරියේදී තවත් වැඩිවීමට තියෙන ඉඩකඩ තිබෙන නිසා ඒක අවම කරගන්න මේ මොහොතේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් අපිට මේ දක්වා අපි අනුගමනය කළපු සියලු සෞඛ්‍ය පුරුදු වෙනදාට වඩා සිතට අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා ආචාර සමාචාර විදි සඳහා වෙනදා අපි කළා වගේ දැත් එක්කොට ආචාර කිරීම මිසක් අර සිප වැළඳගෙන එමම අතට අතදී ආචාර සමාචාර කිරීමෙන් වැළකී සිටීමත් වැදගත් වෙනවා මේ අතර ඉදිරි වකවානුව තුළ ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ශාස්ත්‍රීය නිලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා මේ සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රීන් අඩුපාඩුවක් නොවන ලෙස කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ඖෂධ ගෙන්වීම කළමනාකරණය සහ හිඟයකින් තොරව ජනතාවට ඖෂධ ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රීය නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මාධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.